ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීමට සිඩ්නි අධිකරණයක් තීරණය කර තිබෙනවා. ඔහු දිනපතාම පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට නියම කරමින් මෙලෙස ඇප ලබා දීමට පියවරගෙන ඇති බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ. ඩොලර් 150,000ක ඇපයක් මත ඔහු මුදා හැරීමට තීරණය කර තිබෙනවා. එමෙම රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීති කාලයකටද ඔහුව යටත් කරමින් එම ඇප ලබා දීම සිදු කර තිබෙනවා. නිමාවු පන්දුවර 2020 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක්ව සිටියදී දනිස්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට පත් වූයේ කාන්තාවකට අතවර කිරීමේ චෝදනා 4ක් යටතේ පසුගිය 6 වෙනිදා අලුයම් කාලයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැති තරගයේ අවසන් වී පෑ කිහිපයකට පසුව එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට හා කාර්ය මණ්ඩල සමාජිකයන්ට යලි මෙරටට පැමිණීමට සිදු වූයේ දනුෂ්ක ගුණතිලක නොමැතිවයි. පළමු වරට ගොනු කළ ඇප ඉල්ලීම පසුගිය 7 වෙනිදා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් අද දිනේදී ප්‍රාදේශීය අධිකරණයක් විසින් ඔහුට ඇප නියම කිරීමටයි පියවරගෙන ඇත්තේ. දනිෂ්ක ගුණතිලකට එල්ල වී ඇති චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක්ද පසුගිය දා පත් කළා. එමෙන්ම ඔහුට එරෙහිව తాවකාලික ක්‍රිකට් තහනමක්ද පැනවීමටයි ක්‍රිකට් ආයතනය කටයුතු කළේ. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.